එක්තරා ප්‍රකාශ තන්තුවක් වර්තනාංග 1.5කන වීදුරුව වලින් සාදා ඇති අතර ඕකේ අරය සිඹල අරුවේ වීදුරුව වලින් හදලා තියෙන අරය සිඹල අරලු අරුව සරණිතක පේනවා මෙතුලින් ගමන් ගන ආලෝකයේ පිටත නොයන පරිදි ප්‍රකාශ තන්තු සෑදෙහි කුඩා වෘත්තාකාර පුඩුවේ අරය කැවිලා අරලු හරි පුතේ දුවේ මෙහෙමයි මම පොඩ්ඩක් විස්තර කරලා ඉන්නම් මේක අර ප්‍රකාශිත තාචර සීනයක් තියෙන ඉතින් මෙහෙම බලා ගන්න හොඳට බලා ගන්න පුතේ දැන් මෙතනින් හරි right මෙතනින් කිරණයක් ආව කියලා හිතන්නකෝ දුවේ එතනින් කිරණයක් ආව නම් අපි මෙතෙන්දි මොකද කරන්නේ ස්පර්ශකයක් ගහලා අතුරු මුහුද කියලා අරගෙන ලම්බකයක් ගන්නවා ලම්බකයේ ගමේ කේන්ද්‍රය හරහා යන්න ඕනේ ඒක තමයි මේක තමයි මේ වෙලාවේ පතන කෝණය හරි ඔන්න පතන කෝණය තව කිරණයක් මෙතනින් අදගත්තොත් දරුවනේ ඉතින් එතෙන්දි ස්පර්ශකයක් මං ගහලා ඉවර වෙලා ස්පර්ශක ලම්බකයක් ගහව මේක උරුත කේන්ද්‍රය හරහා ගියා මේක තමයි මේ වෙලාවේ පතන කෝණය තාවරයක් මෙතනින් කිරණයක් ගත්තම ළමයි ඉතින් එතෙන්දි මං ස්පර්ශකයක් ගහලා ගත්තම ඊට පස්සේ ඒකට අභිලම්බය ගහලා ගත්තම මේක තමයි මේ වෙලාවේ පතන කෝණය හරි ඔයාට පේනවද පුතේ කිරණ උඩින්දලා පල්ලෙහාට පල්ලෙහාට ගෙනල්ලා අඳිනකොට එන්න පතන කෝණය කියන එක පැහැදිලිව අඩු වෙලා නේද පුතේ මේ බලන්න මේකට වඩා මේක පතන කෝණය පැහැදිලිව අඩුයි නේද ඒතර අඩුම පතන කෝණය ලැබෙන්නේ මෙන්න මේ කිරණයට අඩුම පතන කෝණය ලැබෙන්නේ මෙන්න මෙතනින් වදින කිරණයට තේරුණා ඔන්න ඔය කිරණයට හරිද මිනිමම් i right දැන් ඔය කෝණය අවදි කෝණයට වඩා වැඩි නම් මේ කියන කෝණය අවදි කෝණයට වඩා වැඩි නම් මෙයා අනිවාර්යෙන් පූ ආප වෙනවා එතකොට එයාටත් වඩා මේ කෝණය වැඩි හින්දා එයාලත් සුවර් එකට අවදි කෝණයට වඩා වැඩි කෝණවල එනිසා ඒ සියලු දෙනා පූ ආප වෙනවා හරිද හැබැයි පොඩි අවධානමක් තියෙන අපිට පූ ආප වෙන්න තමයි ඕනේ පොඩි අවධානමක් තියෙනවා පුතේ මෙන්න මෙයා සම්බන්ධයෙන් හිතන්නකො මේකනේ අඩුම පතන කෝණය. ඒතර එයා අවදි කෝණයට වඩා බැරි වෙලා හරි අඩු තත්ත්වයට ආවොත්. මේක බැරි වෙලා හරි අවදි කෝණයට වඩා අඩු තත්ත්වයට ආවොත් එහෙම පුතේ. ඒතර කිරණපු ආප නොවි වර්තනෙල එළියට එන්න බලනවා. එහෙනම් ඒක අපිට අවදි කෝණයට වඩා අඩු වෙන්න දෙන්න බෑ. ඒතර මේ ගන්න හදානේ අසමානතාව දාලා හදන්න පුළුවා. අසමානතාව දැම බය ළමයි චුට්ටක් අකමැති අසමානතාව දාලා පෙන්නනවානේ පුතේ. දැන් හරියටම මේ කෝණය අවදි කෝණයට සමාන වෙන තත්ත්වය කියලා අරගෙන මං ගන්න හදන්න. I minimum කියන එක හරියටම අවදි කෝණයට සමාන වෙන තත්ත්වයට හදි. එහෙනම් I minimum අවදි කෝණයට සමාන කරද්දී දෙපැත්තේ sin ගන්නවා. sin I minimum සමාන කරන කාටද sin c ලට. හැබැයි sin I minimum බලලා ලියනවා මම බලා ගන්න. මෙතන ඉඳලා දැන් sin I කියන්නේ සම්මුඛ පාදයේ බෙදීම කරණයනේ පුතේ. සම්මුඛ පාදයේ බෙදීම කරණය. ඕන බලන්න මෙතනින් මෙතනට දුර capital r එතනින් මෙහාට තව තියෙන simple r එකක් මෙතනින් මෙතන capital r එතනින් එහාට තව simple r එකක් තිබ්බම් පුතේ මේ දුර වෙන්නේ capital r එකතු කිරීම simple r කියන දුර මෙතනින් මෙතන capital r උයි මේ simple r එක එකතු කරාම capital r දන simple r කියලා එකක් එනවා මෙතනින් මෙතන මැදට දුර capital r මැදටනේ නෑ මෙතනටනේ මට ඕන කරලා තියෙන්නේ සමුක පාදේ කියන්නේ මේ simple r එක අඩු කරන්න ඕනේ මේ කැපිටල් ආර් වල මැදටනේ තියෙන එතන මේ සිම්බල් ආර් එක අඩු කරා මේ දුර එනවා මට කැපිටල් ආර් අඩු කිරීම සිම්බල් ආර් කියලා හරි නා සයින් ආයි මිනිමලි නා සම්මුඛ පාදයේ කැපිටල් ආර් අඩු කිරීම සිම්බල් ආර් බෙදලා කර්ණයේ කැපිටල් ආර් දන සිම්බල් ආර් වලින් මේකේ සයින් සී කියන්නේ කැරෙන් කියලා ලියන සයින් සී anu කැරෙන් ඒක ඉතින් කොහොමද දන්න කියන එකනේ දැන් අපි මොකද කරන්න ඕනේ n කෙනෙක් කෙනාට 1.5 දාගෙන සුරු කරන්න ඕනේ පොතේ මම මෙතන 1.5 දා ගන්නවා ඊට පස්සේ හරස් ගුණ කරලා අතනින් ලියනවා පොතේ හරි මෙතන 1.5 දාලා ඔගොල්ලෝ ඕන එක පීරලා ලියලා ඉන්න හරි ඕන නැති මෙතනම ලියන්නම්කෝ 1.5 දාලා ලියනවා හරි දැන් මෙහෙට ගුණ කරගත්තාම පුතේ 1.5යි කැපිටල් R අඩු කිරීම 1.5යි සිම්පල් R රයිට් සමාන කරනවා පුතේ හැබැයි කැපිටල් R දන සිම්පල් R මේකේ අඩු කරන්නකෝ මේ කෙනකේ මේකේ අඩු කරාම 0.5යි කැපිටල් R එකක් එන්න ඕනේ අපිට මේ ගිහම එහා පැත්ත ධන වෙලා 1.5 එකයි එකතු කරන 2.5 සිම්බල් ආර් එකක් එන්න ඕනේ දෙගුණ කරාම කැපිටල් ආර් ට එන්නේ 5යි සිම්බල් ආර් කියලා. රයිට්. කැපිටල් ආර් වල උත්තරේ 5යි සිම්බල් ආර් පිළිතුර වෙන්න ඕනේ 4 වෙනි පිළිතුර. පිළිතුර 4. කොල්ලෝ ඔයාලා දැන් ඇඳ ගන්නකොට පුතේ මේ දෙකම අඳින්න නැතුණු එක අර මෙතනින් වදින කිරණේ විතරක් ඇඳගෙන ගාන කරාට අවුලකුත් නැහැ. රූපසර නීට් එකට අඳින්න ඕනේ
විශේෂයෙන් ওই ආලෝකයේ ගණන් වල නම් පුතේ ඒ ජාමිතික රූප සරහන බොහොම පිළිවෙලට හඳ ගන්න ඕන. මෙන්න මේ ත්‍රිකෝණය අරගෙන ඒකට තමයි ගාන හදලා තියෙන්නේ. හරි. හරියටම හැදුවේ ওই කෝණේ හරිය අවදි කොණ්ඩ සමාන වෙන තත්ත්වය අරගෙන පුතේ අස්මාන්ත දාලා හදලා පෙන්වන එක තමයි ඉතාම සාධාරණ ක්‍රමය.